1948 ආරම්භ කෙරුණු සිංහල ජාතිය පුවත්පතින් පත්ස කලාවට පිවිසුණු සිරිලාල් කොඩිකාර මහතා දවස ඇත්ත වගේ මේ පුවත්පත් හරහා අග්‍රගන්නේ පුවත්පත් කලාවේදියෙක් විදිහට නාමය දිනාගත්තා. අද පත්තර මැව්වන්ගේ දවසේ මේ පත්තර ගෙදර වැඩසටහනට අපි එකතු කරගත්තේ ඒ අග්‍රගන්නේ පුවත්පත් කලාවේදියා සිරිලාල් කොඩිකාර මහතා. අයිබෝන්, මං කැමති මුලින්ම මේ සිරිලාල් කොඩිකාර මහත්මයාගේ ගම් පලාත ඒ අතීතයේ මතකය කොයි වගේද කියලා දැනගන්න. නැති මෙහෙමයි, අපේ තාත්තගම කුබ්බල මේ ඒක මේ පොතේ සටහන පේන ම කියාදේ නෑ. මේ අජිසිං අහුබුදු කියන එක නා දෙව පොත මේක. මේක මේ පොතක් මට දෙනකොට මට මේ පොත දෙනකොට මේ කවි ලියදුනේ කොග්ගල ගමට හුරු කිවිකම එදි ආර දක්වන සිරිලාල් සබඳිනි පොඩිකාර ලක්බුදු සසුන් මහකව මෙම රසදාර ලක්වී ඔබ මෙතට වේවා රසදාර. ඔව්, පොත මේ අරිසෙන් හුබුදු කියන එක දන්නවනේ. අද කොග්ගල ගම ගැන පේනවා. මේ අපි තාත්තා ගම කොග්ගල. ඒ වුණාට තාත්තා වඩු කාර්මිකයි. පස්සේ තාත්තා වැඩ කරන සිද්ධ වෙලා තිබුණා වතු වල. ඒ කාලේ වතු වල මේ බාස්ලවුණ හැමතුණ තේ පෙට්ටි එහෙම දැන වෙනස් කරලා හිටියා. තේ පෙට්ටි එහෙම ගහන්න ඕන කම තිබුණා. ඉබේ තාත්තා කියලා හිටියා නුවර තලාකෝයේ උඩමුණ කියන ගමේ තිබිච්ච වත්තකට. එතකොට එහෙදි තමයි තාත්තා කතා බැලුවේ අපේ අම්මත් එක්ක. ඒකෙහින්ද මම පුංචි කාලේ මගේ උපත සිද්ධ වුණේ ඒ තලාකෝයේ උඩමුණ කියන ගමේ. පවුලේ හිටපු ඒ සමාජිකයෝ ගැන කොයි වගේ මතකයක්ද ඔබට තියෙන්නේ? පවුල් විශ්වවිද්‍යාලයේ මව් පිළිදෙන නංගිල දෙන මල්ලි කෙනෙකුයි හිටියා. පාසල් අධ්‍යාපනය ලබන්නේ ඔබ කොයි ප්‍රදේශයේද? උපන්නේ ගොඩමුණ කියන ගමේ. ඒ ප්‍රදේශයේ හිටියට තාත්තා හිටියා කෑගල්ලට. ඒක ඉපර අපි ඇවිල්ලා කෑගල්ලි තමයි හිටිය ළමා කාලේ. ඉතින් අපේ අම්මා ඒ කාලේ ගුරුවරයෙක් හැටි වෙන්න සුදුසුකම් ලබලා හිටියේ. ගුරුවරයෙක් පත්වීම ගැත්තේ නැතුව පත්වීම ගන්න බැරි වුණා මම හිතන්නේ. අපේ තාත්තට කියන විදිහින්ද ඒ ගන්න බැරිම එහෙම මොකද දුණා ඉස්කෝලේ වුණා කියන්නේ පුදුම දුණා. ඒක මට මේ කාලේ බොහොම හදාගෙන ඉස්සර තිබිච්ච කාලේනේ. ඉතින් මගේ හදාහනේ යෝග්‍යතාව තිබුණා පැවිදි වෙනවා කියලා අවසාරි. මොකද පැවිදි ජීවිතේ සාර්ථක පැවිදි ජීවිතයක් ගත කරනවා කියලා. ඒකෙන්ද මම ඉස්කෝලේ ගියේ නැහැ. ඒ අම්ම ගෙදර ගැනවා. එහෙම ඉන්නකොට අපේ ඊට පස්සේ උපන්න දරුව ගෑමල නංගි කෙනෙක්. එපර අපේ අම්මල තාත්තා අදහස වෙනස් කරගත්තා. තව පිරිමි ළමයෙක් උපදිනට මාව ඉස්කෝලේ හරිනවා කියලා. එපර මම කෑගල්ලේ බෞද්ධ මිස්ටර් පාඨශාලාව කියලා ගත්තා. බෞද්ධ මිත්‍ර පාඨශාලාව ඊට ගියා. ඊට මම ගෙනිච්චාම මම අතුරු කරන මොන පන්ති කරේද කියලා බැලුවා. අතුරු කර බැලුවාම මගේ මව පොලියට මම පළවෙනි පන්තියට ගත්තේ නෑ, දෙවෙනි පන්තියට ගත්තා. ඒකට අම්මා ගෙදර ඉගෙන ගපුවා. දෙවෙනි පන්තියට සුසුකන් තුනා. ඊට හතරවෙනි පන්තියට යනකොට හතරවෙනි පන්තියට යනකොට
අම්ම මිය ගිය. ඒක නිසා මම පාසලෙන් අපේ නැති වුණා. ඊට පස්සේ මට ලබන්න සිද්ධ වුණේ අධ්‍යාපන සම්පූර්ණ ආචාර්ය නෑ. ඊට පස්සේ මට පන්සල් අධ්‍යාපනය පන්සල් එහෙම කියල අපේ තාත්තලා විදකමට හැමෝම ගොඩ විදකමට පොත්ප අපේ තාත්තලාගේ පුස්කොළොත්තේම තිබුණ විදකම් ඒවට කැමැතියි. පස්සේ මාව විදකම් විදකම් ඉගෙන ගැනීමට පිළිවෙන් වලට සම්බන්ධ කෙරුවා. ඔබතුමා මේ වෙදකම දිගටම ඉගෙන ගත්තේ නැද්ද? ඉගෙන ගියනේ ඉගෙනගෙන ඒ පාරේ තමයි සාර සංක්ෂේපය. ඒ කියන්නේ අරගෙන දෙල හඳුරගෙන ප්‍රතිකාර කරන්න බෙහෙත් වට්ටෝරුණේම කරන්න සාර සංක්ෂේප කියන සංස්කෘත පොතේ තමයි බෙහෙත් තිබුණේ. ඒකට එහෙම ඒ කාලේ මම වැලිගම හිටියේ. වැලිගම කවි හවුල කියලා කවි හවුල තිබුණා. ඒකට සමගිර හිටියා. කවි හවුල හිටියා. කවි විද මහතුරු දෙනේකෝ. ඒගොල්ලෝ මේ මම විදකම ගෙනින්දා මාත් එක්ක ආවිල මගේ ගුරුවරු වගේ හිටියේ. ඉතල මට මෙහෙම එකක් කිව්වා මගේ අධ්‍යාපනය ලැබන්නේ හැටි හොඳයි. ඒ වුණාට නිකන් ගොඩ වෙදෙක් වෙන්නේ ආයුර්වේදෙත් නොගියොත් කියලා. ඒ ආයුර්වේදෙට යන්න මට පාසල් අධ්‍යාපන සුදුසුකම තිබුණේ නැහැ. ඊට පස්සේ ඔබ වෙදකම අතාරිනවද? ඊට පස්සේ කරේ නැහැ. ඊට පස්සේ මම හිතුවේ ආයුර්වේදෙට යන්න පුළුවන් පාසල් අධ්‍යාපනයෙන් බැරි වුණාට ප්‍රාචීන ප්‍රාරම්භ පාසු නම් යන්න පුළුවන්. මේ පරිම ප්‍රාචීන ප්‍රාරම්භ බහගත් 47 දී ප්‍රාචීන ප්‍රාරම්භ කියන්නේ මේක පාලි සංස්කෘත දෙමළ සිංහල පාලි සංස්කෘත සිංහල ගත්තම ඇති මම බැලුවා දෙමළ බොහොම ලේසි ගම්බුරකින් එකෙන් දෙක අරගෙන විභාගයට පෙන්නේ හිටියා. වට වෙන්නේ ප්‍රතිපල නැතේ මම පත්‍රකන් වගේරවට යෙම හිටියේ යෙම ඇවිදිනා. ඇවිදින දවස තමයි දැක්කේ නොරිස් රෝඩ් එක කියන කියේ තමයි මම දැක්කේ මේ සිංහල ජාතිය කියන බෝඩ් එක තියෙනවා. 1948 දී තමයි මේ ඉස්සල්ලාම මේ සිංහල ජාතිය පත්‍රයට ඔබ සම්බන්ධ වෙන්නේ. මුලින්ම ඔබතුමා මේ නවලෝක සංගරාවට කවි ලියනවා. ඒක කොමියුනිස්ට් පක්ෂයේ සංගරාවක්. නවලෝක ලිව්වට රියැලිටි ඊට පස්සෙම වෙන පතරංගේලවට ලිව් කවිවට ලිව්වා. පස්සේ ඒකට මේ ඉන්න කියන්නේ මම සිංහල ජාති බෝඩ් එක දැක්කනේ. ඒ සිංහල ජාති පටන් ගන්න හේතුව මොකද්ද කියලා කියන්නේ. මේක පටන් ගන්න හේතුව ඒ කාලේ මැති සභේට පත් වුණාම මේ ඒ කාලේ මැති සභේට තරඟ කරනකොට UNP එකෙන් තරඟ කරනකොට UNP එකෙන් තරඟ කෙරුවේ පක්ෂයෙන් තරඟ කෙරුවේ එක අපේක්ෂකෙන් නෙවෙයි. මොකද දෙන්න තුන්දෙනා තරඟ කෙරුවා. ගිල්බර්ට් පෙරේරා කියන විශේෂකාර ධනපතියෙක් තව තරඟ කෙරුවා. අනිත් කෙනා මට මතක නැහැ. තරඟ ඒ තරඟෙන් ගිල්බර්ට් පෙරේරා පැලදුණා. එතකොට ගිල්බර්ට් පෙරේරාට හැඟීමක් ඇති වුණා මේ එයාට පක්ෂේ එයාට උදව් කරන එයාට දිනන්න තිබුණයි කියලා. ඒකෙන් තමයි එයා ඊට පස්සේ UNP එකට ගහන්න පත්‍රය හොයනකොට මේ නැවතිලිසුගේ සිංහල ජාතික පත්‍රයේ අවධානයට යොමු වුණා. පරයා සිංහල ජාතික පත්‍රයේ අයිතිකාරයන්ට මූලික අයිතිකාරයන්ට දැනන දීලා මොකක් හරි කරලා සිංහල පත්‍රයේ එයා පවර ගත්තා. ඒකෝට මේ පත්‍රයේ UNP විරෝධී පත්‍රයක්. ඒක මගේ තිබිච්ච දේශපාලන මත අනුව ඒකත් හරි. මම එතෙන්ද ගියේ ඒ වම් ඔක්කොම දැනගෙන නෙමෙයි. මම පස්සෙ ගෙමු කතන්දර මම දන්නේ බෝඩ් එකේ ලැගෙනකොට. ඒක මම එතෙන්ද ගියේ ඒක බලන්න. බලනකොට එතන හිටපු අය හිටුවේ
මම රසක් හොයාගෙන ගියයි කියලා. මේ මොකද කියන්නේ? රසගේ රසක් හොයාගෙන නෙවෙයි. වාදේසි ගෞරව රසක් කියන පත්‍ර කලාකරු මට හම්බුනේ ඒක නිසා. එයා මාතේ කතා හෙදුවා. කතා හෙදුවම මම හිතේ මගේ කවි අරවම ගැන කිව්වම් මම කරන පත්‍ර වර්ගමෙන් එළිය මගේ නැමැති කරම අර මට කිව්වා මේ පත්‍රිකා සමට එන්නේ කියලා. සිංහල ජාතිය පත්‍රයට පස්සේ ඔබ සම්බන්ධ වෙන්නේ දවස පුවත්පතට. සිංහල ජාතිය පත්‍රයේ තිබිච්ච දේශපාලන අරමුණු වෙනස් වුණා. ඉතින් UNP විරෝධීවම නැති වුණා. ඒකෙන් තමයි මට ඉතින් ඒ පවල ඔගේ තියෙනකොට තමයි මේ දවස පත්‍රේ ඇතු වෙනවා දවස පත්‍රේ ඊට පස්සේ ඇත්ත පත්‍රේ හරි ජනප්‍රිය වුණා ඇත්ත පත්‍රේ ජනප්‍රිය වුණා වගේම මම හිතන්නේ සිරිලාල් කොඩිකාර කියන නමත් හරි ජනප්‍රිය වුණා අයියන් ගේම පත්‍ර තියෙනවනේ උගානක උපෙමින් සීටියා එහෙමයි තමයි මේ ඇත්තට සම්බන්ධ ඒ වගේම තමයි මං හිතන්නේ ඇත්ත පත්‍රයේ වගේම රංචගොඩ ළමයාත් හරි ජනප්‍රියයි. ඒක මමවත් දන්නේ ඒ කියන්නේ මමවත් ඒකත් එක මාත් මගෙන මත් යනවා ටිකට. ඈ ඒක මම පත්‍රේ නෝට ධන මට මම එක එක නයි එක එක විශේෂ අංග කරනකට දැත්තා ඇත්තේ මම කල්පනා මට හම්බ වෙලා මගේ හිතටම රංචගොඩ ළමයා ඈ ඒක හේතුව මේකයි. රංචගොඩ ළමයා දැන් නුඹ ගෑනේ අකුරු අක්ෂර ඥානෙ නැති ගෑනේ. යව රංචගොඩ කියන ගමත් වල කියන කඩුතර පැත්තේ. එහෙන් මාතර දකුණට අරන් ගියා දීග ගියා මෙයා. දීගම එයාගේ ස්වාමි පුරුෂයා ගැන යගේ සුරපුසම වැට හොද සැලකු වෙන මොකක්හරි හේතුව හොඳ සැරක නැති හරි සරස්සාවකු නොකරන මෙහි සුවපුරුස ඒකට මේ රංච උඩම එතුට ම කොගල් ගැවසිච්ච කාලේ අර මාතර පැත්ති කියන කවි හරි දිගි ඒ පැත්ති හරියට මගේ කොගල් ඉන්න කාලේ හරියට පැටි ලැබුණ ජන සාහිත්‍ය කටින් කට යන කතාවල පැටි ලැබුණ රංචගොඩ ළමයි කවි. ඒකේ කවි එක කවිය තමයි එහෙ ඌ රටේ රංචාගොඩ ඉපදිලා කුහුණු රටට මං දීලා ඉලව්වේ දෙමට පොතු කකා කටහම යන්න ඔයා හැම දෙයනේ මගේ මිනිහා රකෝ අන්න එහෙම කවිටි. ඒවා මේ මිනිසුන්ට කටපඩන්ට ඕන. ඒක එහෙම 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 කවිගේ එහෙම කවිටම ඒතෝට එයාගේ කවි හැමතැනම ඒ කාලේ පැතිරිය තිබුණේ ගම්වල. මම කියන්නේ මම දැන කාලේ වෙනකොට ඒ කවි පැතිරිය තිබුණේ එයා නෑ. ජීවිත හිටපු කාලේ සිද්ධියකුත් මෙහෙම මට අහන්න ලැබුණා. ඒ සිද්ධිය තමයි මේ උගත්තු කිව්වා මෙයාගේ මේ කවි වල අක්ෂර නෑ හරියට. පද හතරක් වුණාම පද හතරම ඉවර වෙන්න ඕන එකක් උරකින් නෑ. ඒක කියන්නේ එළිවට කියලානේ. එයාගේ කවි වල එළිවටක් නෑ. මෙයා මම උගත් කියන්නේ කවි වල වැඩක් නෑ කියලා. ඒකට ඒ උගත්තු එහෙම ප්‍රචාරය ගෙනිච්චා. ඒකට ඒක මෙයාගේ මිතුරියන්ට ගමේ මිතුරියන්ට ඒ ආරංචි ඇවිල්ලා යන්නේ කිය උඹ කවි හොඳ නෑ කියනවා මේ හරියට අකුරු පිටින් නෑ කියලා උගත්තු කියනවා කියලා. ඉතින් ඒකට එයා කිව්වා දුකට කියන කවියට මොන අස්තරද ඒක ඉතින් මට හිතුණා ඒ දුක ඇත්තපත් වෙනුත් දුකට කවි කියන්න වෙලා තියෙන මොකද දඬපතියන්ගෙන් වෙන ආනි කියලා ඉතින් මම එහෙම විශේෂංගයක් පටන් ගත්ත රංචාගොඩ කවි රංචාගොඩ ළමයා කියලා පත්‍රකාරයෙක් කියලා කියන්නේ
කොයි වගේ කෙනෙක්ද? සමාජයට කොහොමද ඔහු සේවය කරන්න ඕනේ? පත්‍රකරුගේ ජනතාවට හිතවත් කාරිය කරන්න ඕන. ජනතාවට හිතවත් කාරියද?